දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ පසරුවේ පැවැත්ුණා. බලය බෙදීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වෙ තිබෙනවා. බලය බෙදීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති තෙවන හමුව මෙය වෙනවා. බලය බෙදීම ක්‍රමය ගැන සාකච්ඡාවට තමයි ගරු ජනාධිපතිතුමා අපිව කැඳවුවේ. උතුරු නැගෙනහිර මන්ත්‍රීතුමන්ලා දෙමළ මන්ත්‍රීතුමන්ලාත් එක්ක මේ සාකච්ඡාව සකස් කරලා තියෙන්නේ. අපිත් එක්ක ඩිසెంబර් ජනවාරි මාසෙනුත් මේ වගේ සාකච්ඡා තිබුණා. එනමුත් අද දින විග්නේශ්වරන් මාතා ලියකියවිලක් ඉදිරිපත් කරා. ඒකේදී ඇඩ්මිනිස්ට්‍රේටිව් ඉෂුස් කියලා කීපයක් අඳුරාගෙන ඒවා ගැන ඩිස්කෂන් කරන්න ඕනේ කියන තමයි ජනාධිපතිගේ මතය තිබුණේ. අපි ඒකට එකඟ වුණේ නැහැ. මේ වගේ ගැටවල් සම්බන්ධව ගිය පාර්ලිමේන්තුවේ රිපෝර්ට්ස් ගණනාවක් තියෙනවා. ඒ නිසා නැවත ඒ ගැන වාඩි වෙලා අපි ඩිස්කෂන් එක කරන්න ඕනේ නැහැ. මේක නිකම්ම කතා පමණයි වෙන්නේ, ක්‍රියාවත් මොනවත් වෙන්නේ නැහැ කියලා අපි කිව්වා. අපි කිව්වේ නව අන්ඩර්ග්‍රවුන්ඩ් වස්සාවක් පහම ගෙන්න ගන්න ඕනේ. ඒකට එකඟතාවයක් තියෙනවා, හෙටුම්පතකුත් තියෙනවා. ඒකත් එක්කම පළාත් සභා මැතිවරණය තියෙන්න ඕනේ. දිනේෂ් ගුණවර්ධන තේරීම් කාරක සභාව යෝජනා අනුවම තමයි මම කෙටුම්පතක් ඉදිරිපත් කරලා තියෙනවා. පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාව හැටියට ඒකට රජයේ එකඟ වුණා නම් අපි වහාම පළාත් සභා මැතිවරණය, පළාත් පාලන ආයතනය මැතිවරණයත් එක්ක එක දවසෙන් අපි තියන්න පුළුවන් කියලා මම කිව්වා. ඒකට අග්‍රාමැතිතුමා එකඟ වුණේ නැහැ. ඒක ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න ඕනේ කිව්වා. නිකම්ම වාඩි වෙලා සාකච්ඡා උඩ තව සාකච්ඡා, කමිටුව උඩ තව කමිටුව පත් කරලා මේක ඇදගෙන යන එකට අපි එකඟ වෙන්න බෑ. එක්කෝ ආණ්ඩුව මේක කරන කියලා ඒක ක්‍රියා කරන්න ඕනේ, නැත්නම් අපිට බෑ කියලා පැහැදිලිව ජනතාවට කියනවා. මිනිස්සු මේ අරගලය කරේ මුළුම්ම වෙනසක් ගෙන්න ගන්න ඕනේ කියලා. සිස්ටම් චේන්ජ් එකකට තමයි මේ කරේ. හැබැයි ඒව ඔක්කොම හයිජැක් කරලා පාර්ලිමේන්තුවේ හිටපු එකම මන්ත්‍රීවරු ජනාධිපති කරලා තිබුණු වාගේ තමයි දැනුත් තියන්නේ. ඒ නිසා ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්න ඕන නම් පාර්ලිමේන්තුවේ විශ්වාස කරන්න ඕනේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.